परंपरागत प्रेमनीय स्वरवल वर्तमान केवीमट अवसराय तारक मल्लवर्च समगिं गीतान भंडार की गायना गीत तारका परंपरागत उरुम्यान प्रेमनीय स्वरात्र मतक्यान ඒ මතකයන් අලුත් කරන ගීතයන් ඒ ගීතවල ස්පර්ශය ආකර්ෂණය පමණක් නොව හෘදයාංගම ආලෝකය මේ රාත්‍රියේ ඔබ සැමට ලැබේවා මේ ප්‍රේමණීය සෞම්‍ය රාත්‍රියක් වන්නේ එසේ නැත්නම් රාත්‍රිය සෞම්‍ය වන්නේ අන් කිසිවකු නිසා නොව අද අප වෙනුවෙන් साक्षी दरण पेमी उबनिसा तारक गीतान विनुवे अदमी सपमी इस सियलु दिना विनु अपे उनसुम अत्पोल सन्नाद्य पलक तारक उया थमाई अपि असहाय प्रेमनीय स्वर मिल्टन मल्लवाचगी चूटी पिता अम्मत बलंग इन्नो है बे ताता आलोक्या कुने लुकु पुताटत अक्कला दिन्नटत व्याटत इन्साम ताता मेका पुता प्रेमनीय हदवत्यन सिरु दिनामा आदरें इदा मेदा हिट अनिदा विनकां ए गीत सदा कालिकाई कावदा दर्मिन्ने में आलुक्यत समगम और बेगे हादवती थीन प्रेमनियत्य उद्दीपने करगा ए महाचरिते चूटी पुताट अमतरव ईलंग पुता तमाई लुकु पुता महिंद बंडारत दम्मिका बंडारत है बे अच्छा के परंपरावित आचित सिंधु की हुआ अम्मा के परंपरावित सीआई आची दिन नमकी हुआ उब इन्हें महा परंपरावक केंद्र के जाती गाउरोएट पात्र नून महा सम्मान नोलबपु एह लंका वितिबु प्रथम 1952 पाठक छंदे सिनेमा पत्रेक वेडिम पाठक वरम लबु असहाय गायकया ओहि धर्मदास वल ओहत सीपत करमि अप इसे नाम अपि गीतावली आरंभ कर අද රාත්‍රිය හරිම අපූර්ව නවාතැනක් අපිට. ඕගොල්ලත් මේකට ගොඩ වෙන්න හදවති. දැනුනොත් දෑත් එකතු කරන්න. අන්න ඒ දේ විතරයි මෙතන ඉන්න අයට රැඳෙන්නේ සහ ලැබෙන්නේ. ගීත තාරකා සංගීත අධ්‍යක්ෂණය අපේම ජේෂ්ඨයා. සංගීත අධ්‍යක්ෂක කැම්රන් කොළඹ
සංකල්පයත් එක්ක මේ ලස්සන ශබ්දය ඔබට අහන්න සලස්වන්නේ අද ශබ්ද සංකල්පයේ සානාද ශික්ෂණය ඉන්ද්‍රජිත් මිරියා මේ ප්‍රේම කුටුම්බියේ අවසරයි මිල්ටන්ට මුලින්ම ප්‍රේමණීය පන්හිඳ තිබූ කරු අයියා කරුණාත්න අබේසේකර ලියා ගීතවත් වූ අපූරු ගීතයකින් අපි පටන් ගමු ක්ලැරන්ස් මතක් වෙයි සංගීතයේ අවසරයි ගීත චාරිකා සමගින් තාරක මලවරච්චි දරුවෙක් වඩන්න උත්සාහ කරනවා හැබැයි ඔය හැම දෙම කරත් අම්මලා තමයි දුක දල්වාගෙන දරාගෙන පුතාලව රජුම් කරන්න බලන්නේ මම පියවර පස්සට ගත්තේ සමහරලාට අර මාතාවට දැනෙන්නේ නැති මෙතන ඉන්නේ මිල්ටන්ද කියලා අවසරයි ඔබ දෙපළටම ඒ මාතෘත්වයට ඒ ආදරේ පුදන්න එදා සිංගර් මැවුම්හලට නොයන්න ලොකු පුතත් නැ චූටි පුතත් නැ දුවලා දෙන්නත් නැ එහෙම තමයි මිල්ටන්ට අපේ ආදරණීය ස්වර්ණකම් වුණ ගෙහි ඒ ආදරේ ප්‍රතිඵල අවසරයි සනත් ගුණතිලක රචනා කර මිල්ටන් මල්රාජි බලෙන් කාමරයට දාලා ලියාගත් ගීතය සංගීතවත් කරේ ක්‍රේෂන්
තාරක මලවරචි කතා බහේ අපි අතීතයටත් ඒ වගේම තමයි වර්තමානයේ ගැයුම් වලටත් પરම්පරාගත ගැයුම් වල ඒ ආජීවනය කොහොමද කියලා බලන්නත් පුළුවන් එක් යුගයක් තිබ්බා සිනමාව මූලික කරගත් මිනිසු චිත්‍රපටි බලපු 1953 ප්‍රේම තරඟයට මයින් ඒ ප්‍රේම තරඟයේ චිත්‍රපටයේ ගීත අතිශය ජනප්‍රිය උපත ලබා මේ ලෝකේ ඒ වගේම තමයි හනික යම් පුල්ලිගොන මේ আদি වශයෙන් ගත්තම මේ ගීත බොහොමයකම යුග ගායනෙන් දායක වුණේ ධර්මදාස ලතා හැබැයි
මේ චිත්‍රපටයේ මුලින්ම ගීත ගායනා කරන්න හිටියේ ලතා ප්‍රනාන්දුයි ඒ කාලේ රීටා ජෙනීට ප්‍රනාන්දු සහ අරුණ ශාන්ති අරුණ ශාන්තිට පොඩි උග්‍රයමාවක් එනවා ක්‍රිෂ්ණමූර්ති මාස්ටර් කියනවා කාවරි එක්කන් එන්න කියලා සමහරවිට අපේ ගුණසේන මාස්ටර් එහෙම දන්නවා ඇති ඒ කාලේ හිටියේ ආර්යදාස කියලා හොඳ තබ්ලා වාද්‍ය ශිල්පී ක්‍රවුන් හෝල් එකේ ඉස්සරහ තිබ්බ ඉස්කෝලේවත් හිටපු ධර්මදාස වල්පොලව එක්කන් එන්න යනවා අනේ ආරි මට නම් මේක ගහන්න බෑ මං ඔය මේ බටනලාවක් ගහගෙන ඉන්නම් කියලා තමයි දා ධර්මදාස කියන්නේ හැබැයි එක්කන් ගිහිල්ලා එතනින් පටන් ගන්න යුග ගායනිය ජීවිතයේ ගායනියක් බවට පත් වෙලා සුනිත් අමිත් චමින්ද ධම්මිකා ඔන්න ලෝකෙට එනවා ඉන් පස්සේ ධම්මිකා මහින්ද එකතු වෙලා මෙන්න මේ අපූර්ව අද අපි කතා කරන පුත්‍රයා මෙලොවට එනවා මහින්ද අයියා නම් බලාපොරොත්තු වුණේ දුවේ ආවේ නම් මෙන්න මෙයා හීන හතක් මැද ගැටවරේ අපි රසනි මේ අපූර්ව ගීත තාරකා තුල ගීතාන් බණ්ඩාර රත්නායක සමගින් පඬිත් අමරදේවගේ සුසංයෝගය 64 තිරගත් හීන හතක් නේද ශෝබනී අමරසිංහයි ගාමිණී ෆොන්සේකයි රඟපෑවේ
එතකොට ඔයත් නෑ මමත් නෑ ඒක. ඒ නිසා අපි ඊළඟ ගීතයට. මේ ගීතය මගේ අම්මයි එඩ්වඩ් ජයගුරි මහත්මයා ගායනා කරපු හඬන්න ලංව කියන ගීතය. දැන් මගේ හඬින් සහ මනෝරුගි. ओ सॉरी ओयरु सोबा मगे राजू बापा किए सिंधुआ मेक राजू भंडार सह मगे तात निर्माण कर पुथानुआ मंगित नगोलो मेक रस विंदी हेक्ट विजय सिरी तमाय के लियल थी हारियट की वे नेतां क्या गलत गुहिं हम निवारे Oh,
දෙහි මාගේ ඇඳුනාලඳුනි ඇඳුනා නොකියා කීදේ ඇඳුනාලඳුනි දැනුනා කොමිස්තුති පරම්පරාගත ගීත උරුමයන් ප්‍රතිනිෂ්පාදනය කරමින් නැවත යාව ජීව තත්වයට පත් කරමින් වර්තමාන පරම්පරාවට නව ආර්යයන් උස්සේ රැගෙන එන්න පුළුවන් නම් ඒකත් මහා ශක්තියක්. අන්න එහෙම වැඩක් තමයි මේ ඊළඟට වෙලා තියෙන්නේ. පන්දුල නානාකර වසම් රචනා කරලා සංගීතයේ ලාංකික සංගීතයේ රෝහණ ලකුණ ආචාර්ය රෝහණ වීරසිංහ මధుර සංගීතයක් එකතු කරලා හැදුන ගීතයක් තියෙනවා. එඩ්වඩ් මාමද කියන්නේ එඩ්වඩ් අයියද කියන්නේ? එඩ්වඩ් මාමා. එඩ්වඩ් මාමා. එඩ්වඩ් මාමත් එනවා මේ හෝල් එකටම නොවැම්බර් 4. ඒ නිසාම මතකයට අවදි කරමින් මේ ගීතාන් මේ ගීතය ප්‍රතිනිෂ්පාදනය කරා. මම ඒ වචනේ යොදාගෙන ප්‍රතිනිෂ්පාදනය කරා කියලා. මොකද මේ කවර් සොන් එක මිනිස්සු අතරට ගියා. අන්න ඒ සින්දුව අඬන්න නැතුව ලං වෙලා අහමු. හඬන් ලං. මේ ගීතයට මාත් එක්ක ගායනා කරන මනෝරි ආදරණීය කරනවා මම. මනෝරි විජේරත්. මනෝරි විජේරත්. අපොලසින්. අද හැමෝගෙම නිකන් පාටවල වෙනසක් තේරෙන නම් හොඳ අප්පුඩියක් ගහන්න.
रहन वेटी सुनिल दिए कुमुदु मल्द तोलिदा पीपे हिरुए विद्धे मल्द वाद एदुकत वसन्न याद में अरुते दो आदरे हंडन लंव एतियो बे කතාව රහා බව තේරුන අර ගිය දිග අපුදී ධර්මදාස වල්පොලයන්ට රාණිලා තුන් දෙනෙක් හම්බෙනවා GSP රාණි කේ රාණි ජමුනා රාණි අද නම් ඉතින් කඩවල තියෙන රාණි සබන් විතරයි රාණිලා හැබැයි මිල්ටන්ට නම් රාණිලා හම්බෙලා නැහැ හම්බෙලා තියෙන්නම රාණි පෙරරා එතකොට අපි ගත්තොත් චන්ද්‍රලේඛා නීලා ඔන්නොහුම හැබැයි මේ මීළඟට තෝරගත්ත ගීතය හරිම අපූර්වයි 1971 පූජිත චිත්‍රපටයෙන් එතුමන්ගේ සිනමා පසුබිම් ගායනය පටන් ගත්තත් 84 තමයි හොඳම ගායක ඇටිමි ජනාධිපති සම්මාන හම්බෙන්නේ ඒ සේන සමරසිංහගේ ඈතින් ඈතට චිත්‍රපටය එක වෙලාවකට හිතනවා ස්වර්ණට වඩා සේන සමරසිංහගේ නෝන මිල්ටන්ට ආදරේ කරාද කියලා. මොකද මිල්ටන් ගත්තේ නැත්තම් නිල්ල සොයා හැම කරන්න එපා කිව්වලු. මං හිතන්නේ ස්වර්ණක ඔහුව හොල්ලනවා හරි වෙන්න ඕන. ඒ නිසාමයි ඔහුගේ පසුබිම් ගායනය චිත්‍රපට පසුබිම් ගායනය තුල සුවිශේෂී ගීතයක් ඒ වගේම මිල්ටන් මේ ගීතය අතිශයින් වින්දනය කර ගීතය. පෙම් රජදහනි ආහස් මාලිකා. දේශියක් එක්ක ගීතය අද අවසරයි ගීත තාරකාතුල. තාරක සමගින් පුෂ්පා තිසේරා. දේශියක්ක වගේ නේද?
තාරකා සංගීත අධ්‍යක්ෂණය කැමරන් කොළඹගේ හැබැයි එදා මේ පෙම් රජධානී සංගීත අධ්‍යක්ෂණය කළේ ක්ලරන්ස් විජේවර්ධන දැන් මල්ලවාරච්චිලා වල්පොළලා බණ්ඩාරලා ඉති දැන් එනවා පොඩි රණසිංහ යුගයක් දැන් තීන්තෙට ප්‍රේමය දාලා මේ වචනවලට ප්‍රේමය කවන්න පුළුවන් නම් අපෙන් වෙන්ව ගිය තාමත් අපි අතර ජීවමානව සිටන ජීවත් වන අචන්තා රණසිංහ ආචාර්ය අචන්තා රණසිංහ කියන්නේ මේ ප්‍රේමය පෙරලා දෙන්න පුළුවන් කෙනෙක්. පෙරලා ලියලා දෙනවා. එයි මම මේ රණසිංහල ගැන ඊළඟ එන ගීත දෙකම මේ රණසිංහ පරපුරේ සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ ඔබ දන්න ආචාර්ය අචන්තා රණසිංහ කියන්නේ අර උඩ ඉන්න තරුණ හාදයා ඉන්දුසර රණසිංහගේ ලොකු තාත්තා. හරි නේද? හරි. දැන් රණසිංහල අතර මෙන්න මෙහෙම කතාවකුත් තියෙනවා දැන් වල්පොළ මහත්තයාගේ එක්තරා හොඳ යාළුවෙක් තමයි රණසිංහ ප්‍රේමදාස දෙන්නම ලෝරන්ස් ඉස්කෝලේ ඉගෙන ගත්තා හරිද ඊට පස්සේ දැන් මේ ක්ලරන්ස් මිල්ටන් සුසංයෝගයට මැදින් එන කෙනෙක් තමයි අජන්ත රණසිංහ ඒ නිසා මේ 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 අය අතර තිබ්බ මේ මිත්‍ර සම්ප්‍රාප්තිය නැත්තම් මේ අයගේ බෙදා හදා ගැනීම ඉතින් ඒක තමයි සමාජලාලා අපි තාරකත් එක්ක එහෙම සමාජලාලට ඇද්දී අපි ඉතින් සමාන වයර් මිටියක් එහෙම උසන් ගියත් අපි අතර තියෙන මේ ගීතවත් වෙන කුලකයක් කතා බහ කරනවා මේක මේ සින්දුව මෙහෙම හදමු නැත්නම් අපි ගීතාන්ට සමහරලාට කියනවා මේ ඔයා ටිකක් කම්මැලි වැඩි ඒ නිසා අපි මොකක් හරි කරමු කියලා නේද ඒක තමයි ලොකුම ආ ඒ නිසා අපි මෙතෙන්දි දැන් පොඩි වෙනසකට එනවා වර්තමානයේ බිහි වෙන අපූර්ව ගීතාවලියක ගී දෙකක් අපි තෝරගෙන තියෙනවා ඒ දෙකේම සංගීත අධ්‍යක්ෂකවරයා ඔන්න ඔය ඉස්සරහා ඉන්න අපේ ආ ආදරණීය සහෝදරයා සංගීතවේදී ඉන්ද්‍රජිත් මිරියාන් මේ දෙකම ලියලා තියෙන්නේ ඉන්දසර රණසිංහ තුරේ ඩ්‍රම්ස් කට්ලේ ගාව හිටියට එයත් අති දක්ෂයි මේ දෙන්නගේම ගීත කියලා තියෙනවා ගීතා පණ්ඩා එහෙනම් ගීත තාර්කාතුල අහමු පොතක නොලියු හදවතේ ලියා ගන්න පුළුවන් අපුරු ගීතයක් මේ ගීතන් පණ්ඩා ඔහේ වියනෝ නා
එක ලස්සන රටාවක් මෙසේ වෙන්නි යන්න වෙනම් එක දුක් මර කතාවක් ලස්සන ගීතයක් මම දෙන්නාරම හිතනවා ආචාර්ය කරනවා මේක මට ඇත්තටම අද දුන්නා මේ වගේම තව සින්දුවක් හදලා තිනා මම හිතනවා ඔයගොල්ලෝ රස විඳී කියලා මේකත් Sagare
गेदर ඉක්මනටම ගෙදර යනවා කාන්ති. හොඳයි අපි උණුසුමත් පොළ සන්නාදයක් දෙමු ඉන්ද්‍රජිත්ටත් ඉන්දුසරටත් ඒ වගේම දීතාන්ටත්. මේ ඔන්න ඉතින් අලුත් සින්දු මෙල්බන් වල හැදෙන බවත් මතක් කරනවා. ඒකම තමයි මේ දැන් ඇත්තටම අපි යුග යුග අපේ પરම්පරාගත ඥාතිත්වය මිත්‍රත්වය ඒ වගේම තමයි ප්‍රේක්ෂකයාගේ අතර තියෙන මේ ඥාතිත්වයත් මේ හැමදේම අද රාත්‍රියේ මුහු වෙනවා. ඊළඟට අපි පොඩි වෙනසක් මං හිතනවා අපිට ඒ වීඩියෝ පටය ලැබෙයිද? සදාකාලික ප්‍රේමවත්ය ඒ සුනම් යහඬ හැමදාම අපේ මතකයේ තියෙන. ඔව් කවදාවත් අප පෙරේ ප්‍රේමයේ අපූර්වත්වය විරහවේ වේදනාව ආදරේ ආකර්ෂණේ මේ සියල්ලම අප වෙතගෙන ගායන ජීවකයා හින්දි ගීතයෙන් පටන් ගත්ත ඔහුගේ ගමන බටීර ශෛලිය ලාංකීය සංගීතයේ අපට සිටි පුරාවෘත්තය බඳු පොප් ගායකයා ඉතිරි කරලා ගිය ආදරය කියා නිම කරන්න බෑ ඒ නිසායි ඔහු ප්‍රේමණීය ස්වරය බවට අප තුළ අදට ලැබු ගන්න ඒ ප්‍රේමී සොලෙමකට හැටේ પરම්පරාව 70 પરම්පරාව පමණක් නොව 2048 પરම්පරාවත් මිල්ටන් රසවිඳි ස්වර්ණ විමානක ඉන්න මිල්ටන් ඔබගේ ප්‍රේමී ආදරය පුද කරන්න KDK ධර්මවර්ධනයන් රචනා කර මිල්ටන්ගේ අතිචාත මිත්‍ර ක්ලැරන්ස් විජේවර්ධන සංගීතවත් කළා අපූර්ව ගීයක් නිර්මාණය කළා මං හිතනවා මේ මොහොතේ මිල්ටන් අපිත් එක්ක ඉන්නවායි කියලා හිතන මේ ගීතය හොඳ නිදර්ශනයක් මේ තාරක කියන ගීතය සහෝදරත්වයට ඥාතිත්වයට කපමණක් නොව හිට දවසේ ඔහුගේ ප්‍රේක්ෂකත්වයටත් දැනේවා හැඟේවා ඒ උතුම් මිල්ටන් නාමය තාරක මල්වාච මම ඔබ ගැනම සිතන්නේ
පෙනමුදු එය වරදක් බව දන්නෙමි පින්නකරන්නද සිතුවද ඔබ වෙත සෙනෙහස ලියලයි නොදැනීම හද මැද හස දුන්නද දකින වෙලේ ඔබ මේ එන බව සිටය නොවේ කළහිතු කිසිවක් තිතට නොවේ මගේ සිතිවිලි එක තැනක නොවේ නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි එනමුදු එය වරදක් බව දන්නෙමි පෙම් නොකරන්නද සිතුවද ඔබ වෙත සෙනෙහස ලියලයි නොදිනීම හද මැද තාත්තගෙන් බිහෙත් ගත්ත නැති කෙනෙක් නෑ ලංකාවේ. ලිඩේට කියන්නේ ආදරේ කියලා. එහෙම නේද? හා? අත් දෙකෙන් කියන්න මයික් කියන්නේ නෑ නේ ඔයගොල්ලෝ ගාව? මොකද ආදරේ ඈත් වෙද්දි හැම කොට්ටේට වඩා තාත්ත අපි ළඟට ආවා. තුරුළු කරන් හිටියේ. හැබැයි මේ බොහෝ දෙනෙක් කොහොම සද්ද නොකර අහන් හිටියට විනින බව හොඳට පේනවා. දැන් රණසිංහ කෑල්ලකුත් ගියානේ. දැන් මට හිතුණා මේ මිල්ටන්ට මුලින්ම එන්නේ නැතුව පස්සේ ලැබිච්ච ගීතයක් තියෙනවා ගහක් යටට ගිහිල්ලා අහන් ඉන්න ඕනි මේ මාසේ. ඒක දෙන්නේ හදන්නේ මේ ගායිකාවකට මිල්රොයි ධර්මරත්න සිල්වලයින් ලේවලේට. හැබැයි අර හිමිකම තියෙනවා නම් උරුමය තියෙනවා නම් තාරක ඒක හොයාගෙන එනවා. දැන් මම කැමති මේ ඉන්න මෙල්බන් ආදරෙත් එක්ක ඒක පොඩ්ඩක් අමුවෙන් කියමු. මේ නෙයි ගහයට
ඕගොල්ලන්ගේ ඉල්ලීමක් තමයි මම මේ දාන්නේ ඈ මට එන පණිවිඩ වලින් මේ මේ ගායට දවසින්දා වැස්සට අපි උන්නා රතු කෙට මාගේ මේ මල් පිපි පිපි අපට සෙවන දුන්නා අපට සෙවන දුන්නා ඒක නම් නිකන් ගයනිට බලාගෙන ගයනි දිහා බලාගෙන කිව්වා වගේ නේද ගයනි සතුට වේද ඔක ඇහුණා ඈ ඒකත් අජන්තා රණසිංහගේ ගීයපද රචනයක් ඊළඟට වර්තමාන පරම්පරාවේ ඉන්නවා ඩිෂාන් නානයක්කාර එයා තමයි මේකට පදම් නැන්නේ අපේ ඉන්ද්‍රජිත් මිරිහාන තවත් රස සංගීතයක් එක්ක සතුටින් සම්මත තර්ක මනෝචි Thank you. සමුගෙන යන්න මෙදා
සිතින් මකා ඔබ දුන් දුක මට මා දුකක් නොවේ තිරහඳ යට මිනිසුන් විඳිනා ගායන වේදීන්ගේ දරු පුතාල වේවා දුවල වේවා සමහරලාටර අම්මලා තාත්තලාගේ වාසගම වගේ ගීතත් එක්ක ඇලි ගැලි දිගටම යනවා හැබැයි ගීතන් තාරකට පොඩි පොඩක්වත් බය හිතන්නේ නැත් තමුන්ගේ සෝත්‍රාන්ත්‍ර නිර්මාණ වලට එන්න ඒ කියන්නේ තාත්තගෙම සින්දු කිගින් නෑ මෙයා පටන් ගන්න තිනෝ එයාගේ ගීත හදන ඕගොල්ලේ પરම්පරාව කොහොමද ඒක දැනෙන්නේ අලුත් සින්දු වත් ඇවිල්ලා තිනෝ අලුත් සින්දු ඇත්තරම ඒ පන්නරේ හැමදාම අපේ ගාව තියෙනවා ඒකෙන් තමයි අලුත් සින්දු කරන්න අපිටත් දිරිමත් වෙන්නේ සහ ඒවා පොඩි කාන්දම් ඇහෙලා තිනින් ඉඳ මොකක් හරි අලුත් දෙයක් කරන්නුම අපිත් බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඒ පන්නරේට අපේ ආදරය දෙමු තාරක ඉතින් දැන් මෙච්චරලා අර එකක් කිව්වා පුෂ්පක්කත් එක්ක නේද දැන් ඔන්න එනවා ලස්සන ලස්සන ගායිකාවක් කලින් අය කැතයි කියනෝ නෙමෙයි ආශත් එන්නකෝ එන්නකෝ අපි ඒ දිනේ පටන් ඒ ආදරේ බෙදා ගන්න විදිය අපි කියමු මේ ගීතේ ගීයපද තනුවත් අපේ ආදරණීය ඉන්දසන් රණසිංහගේ උච්චර දක්ෂේ මොකද මෙතන බැලුවම ගීතාවලියේ මේ දක්වා වැඩිම මගේ නම කියවගත්තේ ඉන්දසන් එනිසා ඔහුට ඒ දක්ෂතාවයට ඔබත් කැපනම් ගීතයක් ලියා ගන්න හදා ගන්නත් පුළුවන්. අතන ඉන්න කෙනාගේ සංගීතය හදා ගන්න පුළුවන්. හැබැයි තාම ලියනව දැකලා නැහැ. හන්දට ලියන්නත් පුළුවන්. එහෙනම් තාරක සමගින් ආශා දෙනු. Thank you.
सुरंगना खता चिरंजयतु लांकिय सिनेमावे वेडिम युग गीत प्रमाण्य इवागेम वेडिम पसुबीम गायना एकल ए रजिनट कलाशुरी लता वाल्पोलेयंगे ए मधुर मनोहरीय प्रथम गायन सुकुमल बंदलेनवा ओरिजिनल वॉइस एक तमाई अपी प्ले करे अरे लंकावे करंट गीला करंट एनवागे मे पोडी मुद्रित दोषयक तिब्बा एक हरि गिहिल्ला ඔන්න දැන් වැඩේ යනවා හ්ම් දැන් සමහර අයට මේ ඊයේ ගීතාන් පොඩි ආයි මම පාවිච්චි කරන මුද්‍රිත පාන එක තියෙන සාකච්ඡා ඒ වගේ සාකච්ඡා තිබ්බම එක පාට ෆිල්ම් වලට ගියා කතාව යාම හෝල් ගැන කියනවා අර පත්‍රේ ඉස්සර මතකද පත්‍රේ පළමු පිටුවේ ඇතුලේ ඕල් ලිස්ට් එකම තියෙනවා හ්ම් හැබැයි 1974 මොකද මේ ප්‍රේම තරගේ චිත්‍රපටිය කවුරුත් දන්නේ ලතා වල්පොල රඟපාපු බව ඇය රඟපෑවා नर्तने के हिटिया ये वगेम तमय वाल्पोल कंकानंगे धर्मदास पेर्रहव धर्मदास वाल्पोल सीया नाट्य वल रंग पैवा मुकद पैलिस ताता टावर हॉल एक हिटिया अपूर टेलर के हुदट वस्त्राभरण सकस करना टॉप टिप टॉप बेडिंग है बे मैं प्रेम तरंगे चित्रपटी आई मैं सुविशेषी किया චිත්‍රපටය පළමු වර තිරගත කරද්දී දින 100ක් දුවා ගන්නව කොහොමරි. හැබැයි දෙවන වර මේ තිරගත කරද්දී 1974 දින 100ක් දුවලා රිට්ස් එකේ බොක්ස් ඔෆිස් බෝඩ් එක දවස් 100ක් දාන්න වුණා නම් ඒ වුණේ අන් කවුරු නිසා නොව ලතා ධර්මදාසගේ සුසංග. අන්නේ පන්නරේට එදා දැකපු නැතයි ඉන්නවා නම් ගිහිල්ලා ප්‍රේම තරගේ බලන්න. ප්‍රේමය ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් प्रेम तरह की गीत टिकांड ये तरह मधुर मनोहर है मुखद मे स्क्रीन ने कटार सौम्य वॉइस गिना धर्मदास वाल्पोल इन समय तोरगत्ता मे गीते लता वाल्पोल खियनो हरिमापुर सुशील सेनाधीर गे पदरचने पी एल ए सोमपाल तमाई संगीत अहम गीता भंडार बहुम स्तुति मे सिंह मुगल दाते पटंग नटुवे
ගැංගිලි වුණු ඕලු මල දිය මත පාවෙන්නේ මෙලෙස පැවසෙන ඔබගේ දෙයත් පොඩි හා කදිමයි නිලියේ සුකෝමල බඳලෙලවා පයකින් කිනි සොලවා කිරිමෙන් පැවලෙන සඳලු තලේ රඟ දෙන සුර ඊදාන් බොහොම ස්තුතියි කියලා බෑ අනේ සහන් මල්ලි වඳින්නම් හද ගී පුතේ කෑල්ලක් කොහොම හරි කියවන්න මෙහෙන් එන්නේ කොහොමද මම දන්නවා කෙනා කියන්න බෑ මේ චන්ද්‍රා බණ්ඩාර කවුද චන්ද්‍රා බණ්ඩාර කියන්නේ මගේ තාත්තගේ අම්මා මහින්ද බණ්ඩාරගේ අම්මා මගේ ආච්චි නේ දැන් ඇත්තම නේ දැන් එහෙම කියන්න ඕනේ මගේ ආච්චි ආච්චිලා දෙන්න එතකොට ආච්චිගේ සහෝදරයා තමයි කොඩිතුවක්කු මහත්තයා ප්‍රේමනාත් කොඩිතුවක්කු හරි එයා තමයි මේකේ මෙල්ඩි එක හදන්නේ මෙයාගේ ආච්චි තමයි කියලා තියෙන්නේ ෆීලික්ස් ඇන්ටන් එක්ක පොඩි කැලා අම් හදගි පුතේ පිටුවක් කිරා ලියා එවනි ආදරේ අතීතයේ කතා ආයි කියන්නේ ඉතින් අර දෙන්න ගැනම කියන්න ඉන්දුසර රණසිංහ අවදරය සහ ඉන්ද්‍රීත් මිනියගේ තවත් නිර්මාණයක් මගේ ගායනෙන් ඔබලන්ට අහන්න පුළුවන් පාට කරමු ජීවිතේ අපේ අතීතේ කතා අවසන් එපා ඒව ඔය ගිලි ගියා වේ ඔයා මගේ වෙන මමත් ඔබේ නිසා පාට කරමු ජීවිතේ අපේ වසන්තයේ දා අනන්තයෙන් නැහා මඩත් තිබ්බ ප්‍රේම කතාවක් දොලක් කියා සිටු මිරිඟුවක් වගේ රළු කර්කශ වූ ප්‍රේම කතාව අතීතයේ
कथा औ सन्न एपा एव ओए गिली गियावे ओए आमगे विला ममत्तु वेनिसा पाट करमु जीते अपे නැතිවුණා මදුක මාතෑම හොඳට දන්නවා නාරිලත මල ඉන්න මගේ ළඟ කඳුළු කතා අපිට ඕන නෑ අතීතයේ කතා අවසන් එපා ඒව ඔය ගිලි ගියාවේ ඔයා මගේ වෙලා මමත් වේ නිසා පාට කරමු ජීවිතේ දන්නවා මේ ලංකාවේ පළමු සංගීත කැසට් පටිය තරංගා ලේබලෙන් ආව එනිටයිම් එනිවෙයා මිල්ටන් මල්වාචිග හඬ තිබ්බා කියලා. හැබැයි සමහර වෙලාවට බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ලංකාවේ පළමු සෝත්‍රන්ත්‍ර හින්දි ගීතයටත් උරුමකාරකම තියෙන්නේ මිල්ටන් මල්වාචිග. අන්න එහෙම හැකියාවන් තිබ්බ කෙනෙක්. ඇයි ප්‍රමාද වීණා විඟු වීණා ගයන්න අවසරයි. කේඩීකගේ පද ग्रेशन आनंद की संगीत गीत तारका तुल आदरणीय मिल्टन की छोटी पुता तारका मलवाच वीणा विंगु वीणा
सन्ने आदरे सेना बिन सेना किन सन्ने आदरे සඳ කෙල්ම කිරිසා කරේ නැවතිලා වාසනාවන්ත කුරුවැල් ඉතිලං වෙලා පෙම ආරින්නේ රංගනේ මත්නලා දැස නලවන්න ඉස්නුවාදෝ सन्ने आदरे सेना बिन सेना इन सन्ने आदरे नील तुपुल सिना दीला इंदे आदरे वीना बिंग वीना पव सन्ने आदरे ඊළඟට ගීත තාරකා ප්‍රසංගයේ ඉන්නේ හරි සංවේදී ගීතයක් පුද්ගලිකව මමත් මේක ප්‍රිය කරනවා හැබැයි මේ මෙතන ආයර රණසිංහ කතාව ගේන්න වෙනවා මොකද වරක් මේ ධර්මදාස වල්පොල්ටත් තිබ්බා යම්කිසි ඌතුලටම ආවේණික වුණු පර්සනලිටියක් කියන්නේ අපේ වචනේ සිංහලෙන් නේද ඒ බද්ධතාවයක් තිබ්බත් ඌතුල ආවේණික වූ ආත්මගරුත්වය තමගේ හැකියාවන් आगे तिब्बा इन सब निहट प्रतिपत्ति वाणिज्य परमाचि वरा लता मंगेशकर समूह गायन प्रतिपत्ति जीवन मे निहटत्म मूलिक वेन्े आचार्य अजंत रण सिंह ओह वरा क्यों कैलनी वरा गुट गील की ये मेहमे अड़ तीन मलिए बैक आय को अतट गा आना कौद मेके म्यूजि करें अदापत्र अपे लांकी संगीत शेष महाकोट सकल संगीत निपुण सना नंद सिर महाचार्य सना नंद सिरी किल के ओह एना उत्तम मुनि दलदा की न गीत गायना एक हम स्वच्छ में का कंट आपदाल अजंत रण सिंह गेन ओह मे गीत मधुर प्रेमणीय गीत लियलियालाट विन पेट मिल्टन गे गायन योग कर सैनली पीरिस के न रसवांत अद मिल्टन नति अडवे वीधि कोने दरुगेन गायन तार
මමත් පියකේ පුත නොමෙවෙනි දරුවෙකුගේ මට දෙන්නේ ඔය පොඩි සිත දෙවෙන තගේ නලවන්නට පොඩි හිස අතගා සුරතල් පුතේ කියා වීදි කුණේ මාවත අන්දර අඳනා කිරිදරු කවදාවෝ පත්නුදා පියා කුහෙදැයි මවගින් අසනු එපා කොතැනක හෝ පිනක් නැතිද සෙවනේ ඉන්න පවෝ සිනාසියන් පුත කිරිදක් පෙන්න්නා මාමතන විට සුරතල් පුතේ කියා සනු එපා මවගින් හසනු එපා මවගින් හසනු එපා ගීත තාරකා සත්කාර දායකත්වය දෙන්නේ පිටා රෝඩ් මේ ඉන්නේ පිටා රෝඩ් එකේ ලොකු මහත්තයා හැබැයි අද විවේක කාලයේ ඔබට අවස්ථා දෙකක් තියෙනවා ඔප්ෂන්ස් දෙකක් තියෙනවා එකක් තමයි විවේක කාලයේ ගන්න පුළුවන් ස්නැක් එකක් තියෙනවා එහෙම නැත්නම් අපි රෑ වෙලා ගෙදර යද්දී කඩවල වලට යන්න ඕනේ රහට කට රහට කන්න පුළුවන් අපුරු මීල් එකක් ඉතාලම සාමාන්‍ය මුදලකට ගන්න පුළුවන් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි අර එහා පැත්තේ තව අපේ වෙනත් ජාතිකයේ ඉවෙන්ට් එකක් තියෙනවා උත්සවයක් ඒක ඉන්නේ ඇගිල්ල අන්න පිටා රෝඩ් එකේ ඉඳගෙන කෑම ගන්න ඕනේ. ඒ නිසා ඕගොල්ලන්ට ගෙදර යද්දි කෑම ඕනනම් විවේක කාලය තුල ඕඩර් කරන්න. මොකද ඒගොල්ලන්ට රහ වැටිලා අන්න ඒගොල්ල කනවා කියලා මට නිෂ්පාදක මන්නේ කියනවා. කාට කාටත් හීන තියෙනවා. ප්‍රේමයේ විවේකයක් ගන්න කලින් හීන හැබෑ වෙන ලකුණු ඔස්සේ ය. මේ ගීත තාරකා ගීතාන් බණ්ඩාර සංසාරේ පුරාවට ආලසිතින් සෙවනැල්ල වගේ වුණා
තුරැලිවන කන්නු මේ මතකයකතු කෙරුවා මං නින්ද නැතුරැලිවන කන්නු මේ මතකයකතු කෙරුවා අඳනතත් ආසෙ මම තපි වෙනුවෙන් තරු දෙකක් එකට ඇඳා संसार पुरावट आलसी तिंग सेव नल्ल वगे उन्ना हीन है बेवेन दवस लगाईनुम मगे वेलाईना संसार पुरावट आलसी तिंग सेव नल्ल वगे उन्ना मगे हित है मती से मनुभव ओने क्यूआ नुन नुन मते नहन मगे हित है मती से मनुभव ओने क्यूआ पन्नी दट अवसि वुनु कविसी पद मम नुबे नम टलेउआ हीन है बेवेन दवस लगाए नुम मगे वेला इन्ना संसार पुरावट आलसी तिं सेव नल्ल वगे उन्ना ओ हीन है बेवेन दोस लगाए नुम मगे वेला इन्ना संसार पुरावट आलसी तिं सेव नल्ल वगे उन्ना भूमि स्तुति पुंछ देख तीन रहस्य कैम बीम तुट गे एक अभी मारवा दागन निशा दंडन इन्े पीट पास विवेकाली इद्रिये सतोष पेटा रोड तेका हर अट विना पहल वे आसने सदसिव नले इस अति
හිටියාවත ඉවුරේ වාස් බැලුම් සංගවා උකුසු ඇසත් ගෙන කුරුලු ඇසත් ගෙන පියබයාවි මොනර කිරිල්ලි ලාංකීය සිනමාවේ මැදගමන් කරු ලෙස හඳුන්වා දුන් එච්.ටී. ප්‍රේමරත්නගේ සප්ත කන්‍යා චිත්‍රපටයෙන් උපුටාගත් ගීතයක්. එහි ගීපද රචනය වසන්ත කුමාර කොබක, මියුරු පාසුබිම් සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ. ඒ ගීතය චිත්‍රපටය තුළ වරක් මොරිස් විජේසිංහ ගායනා කරනවා. අනික් සැරේ ගායනා කරන්නේ ගීතාන් බණ්ඩාරගේ අම්මා ධම්මික බණ්ඩාර. අපි ඒ සියලු දෙනා මතක් කළ හොඳත් පොළසන්නාදයක් දෙමු. අපි විවේකයට යන්න මත්තෙන් හීන හැබෑවෙන එක තවත් ස්වතන්ත්‍ර ගීතයක් ගීතාන්ගේ බුද්ධික ජයවර්ධන සමඟ ඉන්ද්‍රජිත් මිරිහානස සංයෝගයෙන් හැදුණු. ඒකම මතක් කරන්න ඕනි මේ අපූරු කුටුම්බිය තුලම කීස්බරෝ සෙකන්ඩරි කොලෙජ්හි නොවැම්බර් 4 වෙනිදා එඩ්වඩ් ජයකොඩි, චරිතාප්‍රිය දර්ශනී, ශරණ්‍යා සමගින් චන්දීප් එකතු වී අපූරු මියසිය වසන්තයේ අග එඩ්වඩ් ජයකොඩි මෙල්බන් එනෝ සංගීත ඉන්ද්‍රජිත් මිරිහාන එදාටත් හමු වෙන්න පුළුවන්. වසන්තයේ අග නොවැම්බර් 4 ටිකට් ඔස්ලංකා ටිකට්ස්. ඒක තමයි නොවැම්බර් 10 චිත්‍රල් සෝම්පාල මරිසෙල් ගුණතිලක සමගින් අනිල් භාරති. නොවැම්බර් 10 රෝඩ් ටු 70 රිවර් ගම් පර්ෆෝමින් ආර්ට් සෙන්ටර් එකේ පැවැත්වෙන ඒකෙත් ටිකට් ඔස්ලංකා ටිකට්ස්. ඒ වගේම තමයි විවේක කාලයට යද්දි විශේෂයෙන්ම මේ ධර්මදාස වල්පොල නැත්නම් වල්පොල ලතා වල්පොල යුගය කියන්නේ සිනමාව ඒකාලෝත්ම කර විශේෂයෙන්ම මේ පසුබිම් සංගීතය අපිට ආවේණි කරගත්ත ගායනය අපිට ආවේණි කරගත්ත පුරෝගාමීන් දෙපළ. ඒ නිසාම මේ ආචාර්ය තරුපති මුනිසිං ඇල්ල කිව්වා සහන් 74 මාතලන් දවස් 100ක් දුව බොක්ස් ඔෆිස් කියන්නේ ඇවිල්ලා ටිකට් ගත්තේ නෑ. ඒ ටිකට් බොක්ස් ඔෆිස් කියන්නේ ටිකට් රිසර්ව් කරලා කලින් වෙන් කරගෙන බලපු යුගයක් තිබ්බා. ඒ යුගයේ හිටිය සියලු දෙනාටම අපේ හෘදයාංගම උණුසුම අත්පොළ සන්නාදකින් පිළිගන්න. අර මොනර කිරිල්ලි එකේ සංගීතය ටිකක් වෙනස් නේද ඇහුනේ. ඒ නිසාමයි අපේ ගෞරවනීය වාද්‍ය වෘන්දය හඳුනා ගනිමු. මගේ පිටුපසින් මගේ ළඟින්ම ඉන්නේ මෙයා හලාවත කියලා දැනගන්න නෙමෙයි මේක තිබ්බේ. හැබැයි සංගීතය තුල ලාංකික සංගීත තුල නොදන්න කෙනෙක් නැහැ. රොෂාන් තිසේරාද කීබෝඩ් වාදකයා. ඒ වගේම නිතර මාත් එක්ක ගමන් බිමන් යන පටනලා වගේම සැක්සෆෝනින් අදත් අපේ ආදරණීය මිත්‍රයා ගිහන් මදුශංක සූර්යාරච්චි. අපිට අද ඉන්නවා පර්කෂන් ගහන උස ශිල්පියෙක්. සද්දේ හරි උසයි. ජගත් සේන ජගි. අෂෙන් මහලියනගේ තමයි අද ලීඩ් ගිටාරය. දස්කම් විවිධයි. හැබැයි අද ඩ්‍රම්ස් වාදනයෙන් ඉන්දුසාර රණසිංහ. සමහරු හිතන්න පුළුවන් කෙල්ලෙක් කියලා.
හැබැයි රිදම් ගහන්නේ කොල්ලෙක්. ඒ තමයි රොමේෂ්. රොමේෂ් පෙරේරා. පෑ දෙකක් පරක් වෙලාවේ කොණ්ඩේ හදන්න ගියා. අද කැමරන් අයියා ඉතින් අර හොඳ මූඩ් එකේ හිටපු හන්දා බේරුණා. ඒ වගේම කියන්න ඕනි තාරක ගීතාන් මේ ප්‍රසංගය ඉන්ද්‍රජිත් එක්ක කතා කරලා එද්දී සමහර අය අපේ ළඟ ඉන්නවා ආ කියනවා පස්සේ යනවා. හැබැයි ජේෂ්ඨයා ශ්‍රේෂ්ඨයා වෙන්නේ සංගීතයට එහා ගිය මනුස්සත්කම ඒ වගේම තමයි මිත්‍රත්වය. ඒක අර ගිගුමත් එක්ක එන බව එදා මෙදා ඉන්න බොහෝ දෙනෙක් දන්නවා. අද ගීත තාරකා සංගීත අධ්‍යක්ෂණ සමගින් මේ බේස් গিටාර් වාදනය කැමරන් කොළඹගේ. රන් සීනුවකට කලින් ලාංකීය වාද්‍ය ශ්‍රේෂ්ඨයේ මේ විශිෂ්ටය කවුද කියලා බලමු. බොහෝ ගායනාවල ගයිඩ් එක දෙන්නේ මහින්දයි. බොහෝ චිත්‍රපට සංගීතයේ තුලත් ඔහුට තියෙන අද්විතීය තැන. සංගීත ශාස්ත්‍රයේ පටිගත කිරීම කැසට් පට ප්‍රසංග විදේශ දේශීය ඔහු නැතිවම බෑ. අද ලන්ඩන් නුවරින්නම් මේක අහගෙනත් ඉන්නේ. ගුණවන්ත පුතෙක් හදන එක අමාරුයි. හැබැයි සංගීතය හැකියාවන් පිරි ගුණවන්ත පුතුන් තිදෙනෙක් දායාද කර අපුරුපි. ඒ හැමදේම මහින්දත් එකකට හිටිය ධම්මිකා. මං හිතන්නේ ආච්චි බලාගෙන ඉන්නවා. හැබැයි මේ අම්මයි තාත්තයි ඉතාම නිහඬව සතු. වැඩිය පස්සෙන් එළිවෙන්නේ නෑනේ. සමහර තාත්තලා අම්මලා ළමයි අරන් දුවනවා. හැබැයි නිදහසි හැදෙන පරම්පරාගත හැකියාවන් ඔවුන්න ඔබට කියලා. චිරන් ජයතු මහින්ද බණ්ඩාර සහ දම් පත්. ගීතාන් මට මේ ෂෝ එක පටන් ගන්න කලින් කිව්වා අයියේ ආච්චි කිව්වා හරියට කියන්න කියලා. මං එතකොට ඇහුවා නෝන මොකද කියලා. එයා හරි හරියට කියන්නේ. ඒ නිසාමයි මං හිතන්නේ ආදරේ සීනුව බාප්පා ගාපු ගීතය ඔයා ගයද්දි මට හිතාගන්න බෑ. බණ්ඩාරත් තියෙනවා වල් පොලත් තියෙනවා මේ ඔක්කොම මිශ්‍රලන හැකියාවක්. ගීත තාරකා තුල රන් සීනු හඬටින් ගයන්න ගීතාන් බණ්ඩාර. සිතු දේ රේ
පුරා ඉටු වී තිබේ මෙදා සීනේ සැබෑවෙලා මා ජීවිතේ නිවේවි වේදනා ඔබේ ආදරේ ගෙනේවි වාසනා රන් සීනුනාද දේ පෙම් ලෝකයේ අපේ සැලුනාරි දීසිනා සමහරලාට දන්නේ නැතුව ඇති දැන් ධර්මදාස වල්පොළ සිනමා පසුබිම් ගායනට එන්න මත්තෙන් තමයි 1952 අර මං කිව්ව සිනමා පත්‍රේ රොබර්ට් ජයවර්ධනේ පත්‍රේ මේ පාඨකයන්ගේ ජනප්‍රියත්වයේ ගායකයා කවුද කියලා බලන්න ගීතාන් විශ්වාස කරන්න ඒකේ ආපු කූපන් මේ අද වගේ හොර SMS නෙමෙයි ඡන්ද 1032ක් හම්බ වෙනවා ආනන්ද සමරකෝන්ට. එතන ඉන්නේ නැදන්නව නේද ආනන්ද සමරකෝන්? 1049ක් හම්බ වෙනවා සුසිල් ප්‍රේමරත්නට. රූ රැසේ අඳිනාලිසෙ. ඇල්බර්ට් පෙරරට හම්බ වෙන්නේ 1089යි. පණ්ඩිත අමරදීප. 1320ක් හම්බ වෙනවා PLA සෝම්පාල්ට. CT ප්‍රනාන්දුට 1320යි. නමයි කල 1473 ආර් ඒ චන්ද්‍රසේන මාස්ටර්. පොද ආර් ඒ චන්ද්‍රසේන මාස්ටර්ගේ වාද්‍ය වෘන්දේ පටනලා වාදකයා ධර්මදාස බල්ප. කේමදාස උන්නහත් ඒකේ හිටියා. එතකොට මේ සුනිල් ශාන්තයන්ට හම්බ වෙන 1584. හරියටම හම්බ වෙනවා. හැබැයි පසුබිම් සිනමා පසුබිම් ගායනක් ගානක් නොකර ඔයාගේ 100ට හම්බ වෙනවා 2210. 2210. අන්නේ උත්තමයාගේ පරම්පරාගත මුඛ්‍ය ගායනය තමයි ඔබ දැක් කරන්නේ. වරක් සිරිසේන විමල වීර කිව්වලු ඒ ධර්මදාස අම්මලා ගැනයි බුදුන් ගැනයි කී කියලා හරියන්නේ නැහැ. ආදරය ගැන කියපන්. හැබැයි මෙයාලව ගොඩක් ආදරේ පිට කරගත්තේ හර්බර්ට් එම්සෙන්. එයාගේ තමයි ওই රූපිකාව ඔක්කොම තිබ්බේ කියලා තමයි ලතා වල්පොළ මහත්මිය කියලා තියෙනවා. ඒ නිසාමයි 1956 යුග පෙරලියක් වුණ කාලේ මේ අපූර්ව චිත්‍රපටය එනවා. චිත්‍රපටය තමයි සීපල් හර්බර්ට් එම් සෙනිරත්න ලියලා ටී ක්‍රිෂ්ණමූර්ති වි ක්‍රිෂ්ණමූර්ති තමයි සංගීතය. මේ රාත්‍රියේ සෞම්‍ය සෞම්‍ය රාත්‍රියක කිමිදේ අවසරයි ඒ හඬ නැවත මතක ආවා. එදා ධර්මදාස වල්පොළ ශූරගාතක ඒ අපූර්ව සෞම්‍ය ගීතය මේ රාත්‍රියේ
गीतान भंडार के हज කලින් අපි අපි කොහාටද යන්නේ කියලා දැන් පේනවා හැබැයි මේ මට අහන්න දෙනවා මෙන්න මෙහෙම දෙයක් අපිට ආලෝකය දුන්නා නම් හැක්ස් මේ ඇයි ඔය රැවුල වවන්නේ මම ඔලේ ඉතින් ඔය අපිට දෙන්න ගීතාන්ට පොඩක් ආලෝකේ ඒගොල්ලෝ වැවෙනින් ඉන්නේ ඉතින් අර අරහෙන් ටක් ගාලා උත්තර දෙන්න ඉතින් යතෝලයි කියන්නේ ඕ දැන් මේ මාව පොඩි කෙනෙක් අමාරුයි දාලා තියෙන නිසා මමත් ඔයාව පොඩ්ඩක් අමාරුයි දාන්න වෙනවා මට මතක විදියට මේ ඉල්ලීම මේ ඔයා වගේ ටිකක් රැවුල වවල ඉන්න මෙතන ඉන්න ප්‍රේක්ෂකෙක් තමයි පාට වෙනස් කියලා කියන්නේ මේ කැමරේ නෙමෙයි මේ ඉස්සරහින් ප්‍රේක්ෂකෙක් මතක විදියට මේ ඉල්ලීම 1976 නෑදෑය චිත්‍රපටයේ හැබැයි මට මේක මම මේ ඇදලා ගන්නෙ වර්තමානයේ මෙල්බර්න් වල ජීවත් වෙන මේ නෑදෑ චිත්‍රපටයේ රංගපාපු සෝනියා දිසා නම් වූ සිනමා වේදිනිය මතක් කරමින් ඇයට දීර්ඝාෂ ප්‍රාර්ථනා කරමින් ඇය අනුලා කරුණාතිලක විජේ නන්දසිරි සිටියා නෑදෑ ෆිල්ම් එකේ ප්‍රේමසිරි කේමදාස සංගීතය
ඉල්ලීමක් තියෙනවා ආචි එම්එස් ප්‍රනාන්දුයි කියපු ඒ රන් කඳ පින් කඳ ගයන්න කියලා කොටසක් අමුයි Eran kand pim hand gum didi Eran kand pim hand rev didi Eran kand pim hand gum didi Eran kand pim hand gum didi Eran ran 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 kand Gomishtu දැන් අපි ඊළඟට ප්‍රවිෂ්ඨ වෙන්නේ තවත් අපූරු රහක් තියෙන ගීතයකට. වැඩේ කලින් පැන්න පොඩ්ඩක්. එහෙම තමයි. තාක්ෂණයේ දියුණු අපිට ඉස්සරහෙන් යනවා. තාරක ඉස්සරහට එද්දී මේකට ලස්සන කතාවක් කියන්න තියෙනවා. මේ ගීතාවලියේ මේ ඩිසයින් එක හදද්දී එක එක ගීත ආවා. හැබැයි තාරක දැන් ඔයාටත් වරෙන්තුවක් තියෙනවා. අම්මගේ හොඳම යාළුවා ඇවිල්ලා ඉන්නේ. එයා මට සොඳුරු ආඥාවක් දුන්නා මේක කියන්නම ඕනි කියලා. ඔයා ඉතින් හිතෙන් හිතාගෙන ඇය හරියට මදු මලක් වගේ. පොඩි කොටසක් අපි ගායනා කරමු මං හිතන්නේ නේද? මදු මල ලෙස මුදු මගේ පියාද මිහිරා ලිය වෙතයි ඔබ සිහි කර කර ඔබට ලියන්න එක මට ඇති එක සතුටයි එසේනම් මේ රාත්‍රියේ සතුට උපද්දාගෙන යන්න අර අපූර්ව ගීතයට අවසරයි ගයන්නට තාරක මලවර Thank you. Raya upanna hiru eta yanna palu henundi eta aay naginna Rayat upanna iru eta yanna palut hengi eta aay neginna upanda iru eta yanna palut hengundi keta aay neginna Rey
ප්‍රේක්ෂකාගාරය කාට හරි මේ චිත්‍රපටයේ මතකද නම කවුරුන් හෝ කරන්නේ කොයි අවුරුද්දද අම්මා කෙනෙක් උනේ ස්වර්ණක්කේ 1974 1974 සනකෙලිය චිත්‍රපටයෙන් තමයි ඒ අපූර්ව ගීතය පද රචනය ප්‍රේම කීර්ති දල්විස් ඒ වගේම යුග යුග සංගීතයේ විනත් ආර්යන් කරා රැගෙන ගිය බටීර ආර්ය අපේ නැවුම් මාරයකට ගෙනා පැට්‍රික් දෙනිපිටියගේ සංගීතය ඒකම කියන්න ඕනේ මේ අපේ අද ඉන්න මාස්ටර් කැමරන් මාස්ටර් පැට්‍රික් දෙනිපිටි සමග එකට සංගීතය කටයුතු වල යෙදিলা තියෙනවා පැට්‍රික් ඇන් කොම්බෝ එකේ කැමරන් කොළඹගේ ඒ කාලේ ප්ලේ කරා හොඳ අත්පොලසනාද දෙන්න තාම අපිත් එක්ක ඉන්න ඔය වගේ ඒකම තමයි මේ රන්සීනුනාද්දි ගීතය හල්පිට එම්සී හල්පිට ලියලා රූකා රූකාන්ත ගුණතිලක තමයි සංගීතවත් කරේ තාරක දන්නවද වෙලා තියෙන වැඩ අද තාරකා යුද්ධයක් මෙල්බන් ප්‍රසංග 6ක් ඕ කාලය හැබැයි මෙල්බන් වල ඉන්නවා මහා පොසත් මිනිස්සු වර්තමානයේ බොහෝ ටොරානා ලේබලෙන් එන මිල්ටන් මල්රාච්චිගේ කැසට් පටවල කවරේ ලේබලේ අර රූපේ අඳින්නෙත් පැන්සල් තුඩෙන් මේ මෙල්බන් ඉන්න කෙනෙක් ඒ තමයි අපි වසන්ත ශ්‍රීනාත් කුරුකුළු සූර්ය මම හිතන්නේ එතුමත් ඇති මෙතන දෙන්න හොඳ අත්පොල සන්නාදයක් අපේ කෙනෙක් හැබැයි තාරක පුදුමේ තියෙන වෙන මෙතන ඔය දෙන්න වෙනුවෙන්ම මෙල්බන් ප්‍රජාව වෙනුත් හිතලා තියෙන ඔය දෙන්නව ඇගීමට ලක් කරන්න මම හැබැයි දන්නේ නැහැ ඇගීම මොකද්ද කියලා අර දොරට තියෙන ලොකු තිලිනයක්ද කියලා මම කියන්න දන්නේ නැහැ හැබැයි මං කැමති නිෂ්පාදන කණ්ඩායම අවසර ඇතුව මුලින්ම ආරාධනා කරන්න සමන්ද අල්විස්ට එන්න කියලා වේදිකාවට අපි බලමු සමන් අල්විස් ගීතාන් බණ්ඩාරට රැගෙන ඇවිත් තියන්නේ කුමක්ද කියලා සමන් එන්න ගීතාන් ඉස්සරහ සංගීත නැටුම් ඉගෙන ගත්තී අපේ මේ දැන් වැඩිහිටි පරම්පරාව චිත්‍ර කර්මයක් උගන ගන්නවා ඒකම තමයි මෙයාට දුන්නා නම් තාරකට නොදී හොඳ නැහෙනි ජගත් ජේදිරි සිංහරයටයි මගේ ආරාධනාව තාරක එන්නේ ඉදිරියට තාරක මම මෙතෙන්දී ආරාධනා කරන ස්වර්ණ මල්රාජි මහත්මියටත් එන්න කියලා තාරක අම්මටත් එන්න කියන්නේ මං හිතනවා ඇයත් ආයුධය මේ පුතා තුරුළු කරන් හැමදාම හිටියේ මේ අම්මා එන්න ජගත් කියන්න දෙයක් තියෙනවා නම් මයික්‍රෝෆෝනයක් ගන්න ඉතාලම කෙටියෙන් මට පුංචි වචනයක් කියන්න තියෙනවා මේ අභියෝගය අපට බාර දුන්නේ අපේ චිත්‍ර කර්ම උපදේශක වසන්ත ශ්‍රීනාත් කුරුකුල සූර්ය ඉතින් ඔහු නිසා තමයි මේ චිත්‍ර දෙකම අද මේ මොහොතේ ඔබ දකින්නේ ඉතින් වසන්ත ශ්‍රීනාත් කුරුකුල සූර්ය වෙනුවෙන් අත්පොල සන්නාදයක් දෙන්න මම නම් හිතන්නේ අත්පොල සන්නාදේ මෙල්බන් වල ඉන්න යටි ඉරිසියාවක් නැති හෘදයාංගම ආදරේ තියෙන මිනිස්සු. ඒක තමයි අපේ තියෙන පොහොසත්කම. එහෙනම් ඉගිලෙමු රෑනේ එර්නස්ට් සොයිසගේ සංගීතයට කුලරත්න ආරියවංශ කුලේ අය ලියපු ගීතයක්. තාරකගේ හඬ
प्रेम गीति प्लेन गीयत नै मेलडी दापना प्लेन गिहिल
इदार है अधिकाय एक तो एंड किया नुक मला इदार है तोटु पहले दी माँ विन वी गिये idare guvantotu peledi ma when we gie sitakinno ve आनंद शास्त्रालिंग गिनगत अपे चूटी पुतागे ताता पैट्रिक कोरेक तमाय में लासिलोनियस ने समहरेट मतकेति में तनी इन्नेट दहा दुख विंदला रानकूड वोब सैदू संसार सेवनेल्ल में वगे अपूरु गीत इट पासे अपे मिलरॉय धर्मरत्न तेक रानमुदु ए वगे तटी वल्ट एहेम यद्दी में लासिलोनियस एक हिटिया में अपे क्लारेंस महत्या ඊට පස්සේ මේ දෙන්නම යනවා එතනින් ජෙම් ටෝන් එකට. එතෙන්දි තමයි එන්නේ ඔය අපේ ඉස්සරහ හරි මේ ෆේමස් මේ සින්දුව ගන්න හඳුරේ රලපතරේ ජීවය පරදුවට තමයි හැබැයි කොල්ල වෙන වචන දාලා තමයි කියන්නේ. ඉදාරෑ ඒ වගේම තමයි මට මෙන්න උහුටද මේ ඔක්කොම බිහි වෙන්නේ. ඉතින් මේ ක්ලරන්ස් මිල්ටන් කියන්නේ මේ අපූර්ව සංයෝගයක්. මම දන්නේ දෙන්නගේම කොණ්ඩ කැරලි නේද? ගැහුවෙත් සංගීතයේ කැරලි. ඒගොල්ලන් එච්චර මේ පිළිගත්තේ නැහැනේ සම්මත ඇත්ත කතාව ජීවත් වෙලා ඉද්දි වෙන ආරකකි හැබැයි අද ප්‍රේම නොවි මිනිස්සුන්ගේ ජීවිතවල ප්‍රේමයෙන් තියාගෙන ඉන්න මේ ගායකයා ඒ නිසා මේ වරක ක්ලරන්ස් වී මිල්ටන් එකතු වෙලා යුග ගීතයක් හැදුවා අපිට මතක ඇති වික්ටර් රත්නායක සිසිර සේනාරත්න මංගල මල්දම වගේ මේක හැබැයි එච්චර එළියට ආවේ නැහැ හැබැයි මෙහෙම ගීතයක් තියෙනවා කියලා අද අපි ගීත තාරකා තුල इधर क्लारेंस मिल्टन सुसान योगे अदर गीतान समगिंग तारक मालोराज दी हम वीला हिन हिनवा मारे खावट मागे हितवा कवदा हो मगे सीविनवा इपा की अन्नत एवा वर दिनवा एवा वर दिनवा एवा वर दिनवा एवा वर दिनवा विस्सा सैने मट वर दिन्नी ege aadare mam danne oba danne ne maage mituraani ravatinne oba ai mise दी हम वीला हिलेनवा कुमारी कावट मागे हित अनवा कवदाओ है मगे सीरनवा एवा की अन्नत एवा वरदिनवा एवा वरदिनवा एवा वरदिनवा एवा वरदिनवा विश्वासै ने मट वरदिन्ने ऐगे आदरे मम दन्ने
දෙනාලසින් අපි දෙන්න එක වාගේ මයාලුවේ ඇය කවුද අපි දන්නවා ඇගේ සිතුන් දන්නවා මගදකදී හමු වීලා ඉනහෙනවා කුමාරිකාවට මාගේ සිත යනවා අවදා වූ ඇය මගේ මේ සිය වෙනවා එපා කියන්නට ඒවා වරදිනවා ඒවා වරදිනවා ඒවා වරදිනවා ඒවා වරදිනවා ඒවා වරදිනවා විශ්වාසයි නෑ මට වරදින්නේ ඇගේ ආදරේ මම දන්නේ කාලය ගෙවිල යනවා කියලා තේරෙන්නේ හැමදේම සෞම්‍ය වුණාම අපි නිදැල්ලේ යනවා මම හිතනවා අපේ මතක ආවර්ජනය හරිම අපූර්ව හැමෝම හරිම දීප්තිමත් ඇස්වලින් බලන් ඉන්න බව පේනවා ඊළඟට මේ තාරක කවක් කියන්නේ යන්නේ හැබැයි මේ කවක් කියන්න වියල දීලා තියෙන්නේ අපේ මෙල්බන් වාසී තවත් අපූර්ව ගේවපද රචක සිසිර දිසාන ආචාර්ය රෝහණ වීරසිංහ තමයි දැන් තනියෙන් නැතුව තාරක මේක මනෝරීක කිව්වොත් නේද හොඳ ඕන් ඉහකට දෙන්නේ කැපෑ එහෙනම් මගේ ආරාධනාව මනෝරී විජේරත්නට කවක් කියන්න Thank you.
අද ගීත තාරකා නිශ්චල ඡායාරූප අපට ලබා දෙන්නේ සජීව ප්‍රසන්න ප්‍රසන්න ඡායාරූප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා උගල ලස්සනට ඉනාවලා ඉන්න. ඒකට එයා ගන්නවා පින්තූර.
सिंगल चित्रपट शेष्री की गायने दी ओ अद्वितीय भी एवक भारते शब्दागार तुल धर्मदास वाल्पुले विसिं अपे स्वतंत्र गी गायती इट पेरातु सिंगल चित्रपट पश्विन गीत गायने आक्रमणे कर सिटी दक्षिण इंडियानु गायन शिल्पी तुष्णी भूत वू बव अप असन्नट लेबी एत ओ तम गायन कुशलतावें दक्षिण इंडियावे गायन शिल्पीन सिंहल चित्रपटें पलवाहर स्वकीय वर्ग्यागे ए आधिपत्य तावरु कले लियलतियन्ये प्रेमसिरी खेमदास उपटागते कपिल कुमार कालिंग ए धर्मदास वाल्पोल जीविते सागीते अपट किया नत्येन्ये अद दवसे उब प्रतिपत्ति गरुकनाम उब अभिमाने आत्म गरुत्य रेकगांड कैपविर्मना सी या कोन्ने मेल्बर्नल एक्केने खीटिया नति अन्य एक हो दिन तेरु में रंग्या अपिट अनिक कोटस लेबेनवाद निष्पादन मडुल्ले हुदै अपि मतक्रमु अपिट गीत तारका गेनेन शब्दे अदुन्ने इनवेव एंटरटेनमेंट्स हुदात पुल सन्नादय देन्न ए वगेम हैक्स हेरत तमाई आलोक संबंधे कटितु कले ऑस न्यूज लंका ऑनलाइन टिकट्स दुन्ना ए वगेम तमाई अपिट पेटा रोड्स तमाई නැති වෙන්න කෑම දුන්නේ නැත කෑම නැහැ right ඒ වගේම මතක් කරනවා අපිට සහය දුන්නු බානු ඒ වගේම තව ගොඩක් අපේ ආදරණීය හිත මිත්‍රයන් එකින් මෙකී නොකී සියල්ලටම වල්පොල බණ්ඩාර මල්වාරච්චි රණසිංහ අතු මේ සියලුම අපේ නෑදෑ මිත්‍ර ආදරණීයන්ගේ ස්තුතිය පිරිනමන ඔබ නාවනම් ගීත තාරකා සාර්ථක වෙන්නේ ඔබ ආව නිසාම ඒ සදාකාලික ප්‍රේමවන්තයා මිල්ටන් මල්වාචි හෙටත් ජීවත් වෙන්න මේ ගීත කවදා පැරණි ගීත වට්ටෝරුවට යන්නේ නැත මතු පරම්පරාවත් නිසකවම මේ බෙහෙත පාවිච්චි කරමු ඇත එසේනම් අපට අවසරයි නික්ම යන්න ඔව් ගහන පුඩි ගහන්න හොඳට මොකද මෙල්බන් ටීවී තමයි අද පටිගත කරේ නුවන් සමරපති ප්‍රමුඛ මේ නඩේ ඉතින් අපිට දායකත්ව දුන් සියලු මාධ්‍යන්ට ඒ වගේම අපේ පෝස්ටර් නිර්මාණය කරන සියලුම ශිල්පීන්ට අපිට හැකි පමණින් උදව් කරා ගන්න ආවා කියලා අපි දෙමු හොඳ අත්පොළ සන්නාදය සිල්ද එහෙනම් මේ සෞම්‍ය රාත්‍රියේ වින්දනය ලැබුවා නම් බොහොම ස්තුතියි හෙට දවසේ මේ සෝත්‍රාංශ නිර්මාණය කරන මේ අපූරු තාරුණ්‍ය ගායනයන් හඳුනා ගන්න ලෝකෙට කියන්න අපි එක තැනම සිටිය යුතු නැහැ ඔයා සීයා බදාගෙන ඉන්න ඕනෙත් නැහැ කියුටි පුතා තාත්තා බදාගෙන ඉන්න ඕනෙත් නැහැ හැදිලා එන්න ඉතින් हाई अभी मेलबर्न नुअरी देमु एना कैमरन कोलबगे प्रमुख वाद्य वुंदेत अपे निष्पादन नाड्यात मांगवेनुएं पीटीपास्तिदां मेक मेहवपु मिलान करुणानायक मल्ल्यात सियलुम निष्पादन कांडामेनुएं अभी स्तुतिवंत वेनवा यन्न मे रात्रि सुंदरत्वे गिनयंड यंड कालिन मेन्न मे अपूर्व गीतावलिय विधि अभी अन्न एतनि निक्म यमु गीत तारका ओबे आदरय करुणाव दयाव तुल तवत् वसरक हमु एंड प्रार्थना कर मामा उबटे का ताकर मेलबर्न सह रोस मल को पुल तले स
සීත කඳැල් සලා මාගේ නමල් කුමාරී ඇයිද හඳුවේ ඔයා රෝස මල් කුපුල් තලේ සීත කඳැල් සලා මාගේ නමල් කුමාරී ඇයිද හඳුවේ ඔයා මාගේ වරදක් කියාදයක් ඇත් දිලු තමයි සීනිදු හිතන්නේ දැන් වරද පිළිගන්නෙමි Yeah.
Thank you.